මං හිතුවා අට්ටි අඩුවේ කියලා දද්දොස්තරට බයයි. ආඩම්බරයි ආදරය ඔයගලන්ට. රට කාලා 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 ඕගොල්ලෝ එන එකත් වළක්වන්න ලොකු පාට් දානවා. පාරයි අප්පා, පුදුම මිනිස්සු. ඉනයනෝ නේද ඒවට? ඉනයනෝ නේද? ඕගොල්ලොන්ට ගොඩාක් ආදරේ. මම ලොකුකමකට කියන නෙමේ, රට රටවල් වල මම යනවා සින්දු කියන්න. ඒ ගිහාම මට තේරෙන දෙයක් තමයි ඕගොල්ලෝ මාරම ආදරේ අපේ රටට. මාරම ආදරේ. ඒක මෙතෙන්ට දැනෙනවා. උඩට නැගලා ඒ රටවල් වල, යුකේ වල, USA, කැනඩා, කොරියා, ජපාන්, ඕස්ට්‍රේලියා සින්දු කියනකොට මෙතෙන්ට මාරෙදිට දැනෙනවා අපේ රටේ මිනිස්සු කොච්චර අපේ රටට ආදරේද කියන එක. මාරම ආදරේ ඕගොල්ලෝ. ඔගලොන්ට හොඳ රටක්. මේක හොඳ රටක්. හැබැයි හොඳ සිස්ටම් එකක් තිබුණා නම් ඕගොල්ලෝ යන්නේ නැහැ කියලා අපි දන්නවා. කලාකාරයෙක් හැටියට දන්නවා ඕගොල්ලෝ යන්නේ නැහැ මේ රට දාලා. මේ රට දාලා ගිහින් තියෙන්නේ ආසාවට නෙමෙයි. මේක ජීවත් වෙන්න ක්‍රමයක් විදිහක් නැති හින්දා තමයි ඕගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහි ඉඳගෙන මේ රට ගැන හිතනවට, මේ රට ගැන, අපේ රට ගැන කරන දේවල් වලට මම වැඳලා ස්තුතිවන්ත වෙනවා ඕගොල්ලන්ට. ගොඩාක් ස්තුති මාරයි. අනුර සහෝදරයා මට කියලා තියෙන වැඩිය කතා කරන්න එපා සංකීත් කියලා. බොරු බොරු ගානේ. එහෙම කියලා නැහැ කවදාවත්. මේ හරි සන්තෝෂෙන් මට අද කවුරුත් ආරාධනා කරෙත් නෑ. අවංකවම කියන්නේ මං කැමැත්තෙන් ආවේ. උදේ ඉඳලා ගෙවල් ගානේ ගියා. ඇයි දන්නවද? අපේ අම්මලා තාත්තලා මේක ගැන කියලා දෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ එක එක ඊගෝස් වල ඉන්නේ. අපි UMP කාරයෝ, අපි ශ්‍රී ලංකා, අපි පොහොට්ටු, එහෙම ඉන්නේ. ඉතින් ළඟට ගිහිල්ලා තන ගහලා වැඳලා මම කියලා එනවා. මොකද දන්නවද? මේක තමයි අන්තිම පාර. මේක අන්තිම පාර. ඒ හින්දා හැමෝම ඕගොල්ලොගේ අම්මලා තාත්තලටත් කියන්න මේකට රැවටෙන්න එපා. මේ අක්කු කල්ලි කල්ලි ගැල් ඒගොල්ලෝ බෙදාගෙන තියෙන මෙහෙම. ඔයාට මේ සෙට් එක, රනිල්ට මේ සෙට් එක, නාමල්ට ඔය සෙට් එක, ඉතුරු මේ සෙට් එක. කවුද අර මිනිස්සයා? ප්‍රේමද? නම් මතක නැහැ. ඒ සෙට් එක, ඒ සෙට් හොරු ටික බෙදාගෙන තමයි ඉන්නේ. හොඳට මතක තියාගන්න. අපේ අම්මලට තාත්තලට තේරෙන්නේ නැහැ ඒක. ඉහින්ද අපි පව් අපේ අම්මල තාත්තලට වැඳලා හරි මේක මගේ අම්මට නෙමෙයි. මගේ අම්ම නම් ගොඩක් මොලේ තියෙන අම්ම කෙනෙක් මට ඉන්නේ. මගේ රත්තරන් අම්ම තාත්ත නැතිලා. ඉහින්ද අපේ අම්මල තාත්තල ගාවට ගිහිල්ලා මේක කියන්න ඕනේ. මේක අන්තිම වතාව. අහුවෙන්න එපා මේ තක්කඩි තුංගොල්ලට. මෙහෙම මොකාවත් එකයි හොඳට තේරුම් ගන්න ඕනේ. හරි, ඉතින් එන්න මෙහෙට එන්න. ඔහෙ ඉන්නවා. මේ ඉන්නේ එවන්ද විතානගේ සැන්ටි ආදරණීය. මේ ඔහොම නැමෙන්න එපා කියලා මට ගොඩක් අය ෆේස්බුක් එකේ දාලා තියෙනවා. මං දේශපාලකව ගාව නැමෙනවා ඔන්න ඔහොම කියලා. මම ඕන කෙනෙක් ගාව මම මෙහෙම නැමිල කතා කරන්නේ. ඒ උන් බය නෙමෙයි. මිනිස්සෙක් ඒ කියන්නේ මනුෂ්‍යත්වයට අපි ක්‍රියාවට නැමෙන්නේ නැහැ. ගෝත ක්‍රියා කරනවා නම් අපි ඌට නැමෙන්නේ නැහැ නේ. ඉතින් මට මේ හැමෝම ගාව මේ විමල් සහෝදරයා
අනුර සහෝදරයා හඳුන්නේති සහෝදරය මේ ඕන කෙනෙක් ගා මට නැමෙන්න පුළුවන් මොකද හේතුව තක්කඩි නෙමෙයි තක්කඩි නෙමෙයි ඒ මට ෆේස්බුක් වල මේ මේගොල්ලෝ ගාව දන්න නමන කිසි ප්‍රශ්නයක් නැහැ මේගොල්ලෝ තක්කඩි වැඩ කරොත් හැබැයි ඒගොල්ලෝ එහෙම නැහැ මං කතාවක් කියන්නම් අන්තිමටානේ මට චූටි වෙලාවක් දෙන්න මේක මගේ ජීවිතේ වෙච්චි සිදුවීමක් මිනිස්සෙක් ගැන වෙච්චි අමුතුම සිදුවීමක් හොඳේ මගේ ඇස් දිහා බලන්න මට ඉන්න හොඳ යාළුවෙක් එයා මහන්සියලා වැඩ කරලා එයා දැන් ඉන්නේ ඉංග්ලන්ඩ් වල නිශාන්ත වීරසිංහ වරුණිමි එයා තමයි ලෝකේ US වලයි UK වලයි ડોක්ටර්ස්ලාට ඇඳුම් අර අර ડોක්ටර් මොකද ඒකට කියන්නේ ඒ ඇඳුම මහන්නේ එයා ඔව් එයා මට කිව්වා සංගීත් මට මාලිමාවට උදව් කරන්න ඕනේ මං ඇහුවා කොහොමද ඔයා උදව් කරන්නේ සංගීත් මට මාලිමාවට ඩොලර් මිලියනක් වගේ දෙන්න ඕනේ ඒගොල්ලන්ට මං කිව්වා වෙරි ගුඩ් මටත් එන සන්තෝෂයි ඇයි උදව් කරන්න ඕනේනේ ඒ මනුස්සයා කැමැත්තෙන් ඩොලර් මිලියනක් හොඳේ ඩොලර් හොඳේ ශ්‍රී ලංකන් නෙමෙයි මං අනුර සහෝදරයාට කතා කරා වාසනාවක් කියන්නේ ඉතින් ඕන වෙලාවක මට එතුමා කියන්න එපා කියලා නෙදින සහෝදරයා කියන්නේ මට එහෙම එතුමා තුමා කියවෙනවා ඒ ආදරේට රට බේරගන්න ඉන්න මනුස්සයා දෙවියා නෙමෙයි මනුස්සයා එයා විතරක් නෙමෙයි කට්ටියම කතාව කියන්න මං කිව්වා මෙහෙම මට පුද්ගලෙක් ඉන්නවා හම්බ වෙන්න මොකටද කියලා ඇහුවා මං කියන්නේ හම්බෙලාම කියන්න මාත්‍රි ගල් ලකුණු දාගන්න වගේ මං ඒ වෙලාවේ කිව්වේ නැහැ මං කිව්වා මට අවස්ථාවක් දෙන්නකෝ හම්බ වෙන්න කියලා ආයන සංගීත මුදිතට කියන්න කියලා කොහොම හරි වෙලාවක් හදාගෙන මගේ යාළුවත් මෙහෙට ඇවිල්ලා ගියා අපි ගිහිල්ලා ඉඳගෙන ඔෆිස් එකේ දැන් කාර්යාලේ කතාව මං කිව්වා සහෝදරයා මේ දෙහෙන මේක ඉතින් සහෝදරයා මගේ යාළුවා ඇවිල්ලා ඉන්නවා මේ නිශාන්ත වීරසිංහ එයා ඩොලර් මිලියනයක් මාලිමාවට දෙන්න ආයතද ඩොලර් මිලියන එතකොට විස්තර ඇහුවා මගේ යාළුවගෙන් ඔයා මොනවද කරන්නේ කොහෙද ඉන්නේ කොයි කාලෙද මොනවද මං හිතන්නේ හොරෙක්ද කියලා බලන්න ඒ මනුස්සය ජෙනුවින් මනුස්සෙක් ඊට පස්සේ කිව්වා මගේ මුණ දිහා බලාගෙන එයාටත් එක්ක කිව්වා සංගීත් අපි මෙහෙම කරමු අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා අපි දිනුවට පස්සේ පිටරටවල් වල ඉන්න අයගේ සල්ලි වලට ඒගොල්ලන්ට යම්කිසි දැන් මේ වෙන සල්ලි කිසිම බෙනිෆිට් එකක් නැහැ නේ ඒගොල්ලන්ට ඒ මිනිස්සු මහන්සියලා මේට ඩොලර් රෙවනවා මේ අක්කු ඒ වයින් සැප විඳිනවා ඒ හින්දා සංගීත් අපි වැඩ පිළිවෙලක් හදලා තියෙනවා පිටරට අපේ ශ්‍රමිකයින්ගේ සල්ලි මෙහෙට එවපුවාම ඒ සල්ලි තවත් සල්ලි කරලා ප්‍රොජෙක්ට් හදලා ඒ වලින් වැඩ කරලා ඒ වයින් හම්බෙන මුදල් ඒගොල්ලන්ට ආපහු ලැබෙන විදිහේ සහනදායි හොඳ වැඩ පිළිවෙලක් අපේ විද්වත් සභාවක් හදලා තියෙනවා ඔයාගේ මේ යාළුවටත් කියන්න අපි දිනුම්පුහම බාණ්ඩාගාරයට එවන්න අපේ පක්ෂයට සල්ලි ඕනේ නෑ බාණ්ඩාගාරයට එවන්න ලංකාවට එවන්න ඩොලර්ස් අවංකව මගේ ඇස් වලට කඳුළු ආවා තමයි කියන්නේ මම පෙන්නුවේ නෑ මගේ ඇස් වලට කඳුළු ආවා මං එදා තීරණය කරා මම හැංගෙන්නේ නැතුව මේ මනුස්සයාට මේ පක්ෂයට උදව් කරනවා මගේ මම බය නැතුව මට ගොඩාක් තර්ජන තියෙන කෙනෙක් මේ අපේ රටේ හැටිනේ තර්ජන කොහමද දන්නේ ෆෝන් වලින් එන්නේ
ඉස්සරහට අර මේ ඉන්නේ ෆෝන් වලින් තර්ජන මාසෙ තර්ජන කරන අයට ඉස්සරහින් ඇවිල්ලා තර්ජන කරන්නේ නිකන් ලොකු සීන් නෑ බයයි මං හරිද ඕක තමයි මට කියන් තියන්නේ අර කතාව ඕගොල්ලොත් මතක තියාගන්න ඒ වගේ සල්ලි වලට කෑදර නැති සල්ලි වලට පෙරේත නැති මිනිස්සු ටිකක් ඉන්න පාක්ෂයක් මේ පාක්ෂය මේක අපේ මිනිස්සුන්ගේ පැන මෙතන අපේ මිනිස්සුන්ගේ පැන ඒකයි මම මෙතෙන්ට එන්නේ නැත්තම් මෙහෙම එන්නේ නැහැ කවදාවත් මොකද දේශපාලනය අපේ විෂය නෙවෙයි අපේ විෂය මේ මියුසික් හැබැයි ඕන දෙයක් වෙන්න කියලා මං අනිත් කලාකාරයන් ඉනොත් ඉල්ලා සිටිනවා එන්න මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න මේක ගැන කියන බය ඉන්න එපා හරි මං කතාව නවත්තනවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය